අප්‍රියල් 20කට යුක්තියට පදනම මේ සභාපති ටෙක්ස්ටෝපන ආණ්ඩු මෙම මාධ්‍ය හමුවට සම්බන්ධ වෙනවා. වසර හතරක් ගෙවිලා මහා මොල කරු නොහොත් මහා මොල කරුවන් තවම නිදැල්ලේ. අපි දන්නවා දැන් මහා මොල කරුවන් කවුද කියන එක. එය අනාවරණය වෙලා ඉවරයි. හැබැයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ නීතිය රැහෙනින් එයට දඬුවම් ලබා දීම. දෙවන වහන්සේ අවශ්‍ය දඬුවම් ලබා දීලා තියෙනවා. ඒ කියනවනම් අපිට මතකයි මේ රාජපක්ෂවරු බලයට පත් වෙන මොහොත. යහපාලනයෙන් බිඳිලා සිරිසේන ජනාධිපතිතුමාගේ සහයෙන් රාජපක්ෂවරුන්ට නැවතත් මේ පාලන තන්ත්‍රය ලැබෙනවා. මොකක්ද එතන ඉතිහාස කතාව? මහින්ද රාජපක්ෂට නැවත වතාවක් තරම් කරන්නට බැහැ ජනාධිපති වරණයට. එන ඒගොල්ලෝ හදනවා යම් සැලසුමක්. ගෝඨාභයව ගේන්න. එන ඒකටත් අවශ්‍ය වටපිටාවක් අවශ්‍යයි. ඒතර ඒගොල්ලෝ මුලින්දම්ම මේ රට ඇතුලේ විවිධ කණ්ඩායම්, ජාතිවාදී කණ්ඩායම්, ආගම්වාදී කණ්ඩායම් ගොඩනැගුවා. ඒවට මුදල් ගෙව්වා. රජයේ මුදල් ගෙව්වා. ඒවා ඉතිහාසයේ මතක් කරලා දෙන්න අවශ්‍ය නැහැ, මේ රට දන්නවා දැන්. එවැනි පසුබිමක් තුල යහපාලන ආණ්ඩුවක් වෙන් කරලා සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂව බලෙන් අකමැති කරවන. ඒ තමයි පාස්කුපාරාවේ මූලික සැලැස්ම වෙන්නේ. නැවතත් කොහොම හරි යහපාලනෙන් ඒ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව පත් වෙනවා. හැබැයි ඒ වෙනකොට ඒ ආරක්ෂක කවුන්සල් වැඩසටහන වලට අගමැති හෝ ඒ ඇමතිවලා මේ සිරිසෙන් ජනාධිපතිව සම්බන්ධ කරගන්නේ නැහැ. ඒකට සම්බන්ධ වෙන්නේ එවකට ඔහොට්ටුවෙන් පත් වෙන ඇමතිවරු සහ මන්ත්‍රීවරු සහ රාජපක්ෂවරු. බුද්ධ්‍යාංශය පත් වෙන්නේ එතනින්. එතකොට එදා ඒ බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙලා රනිල් වික්‍රමසිංහ උන්නේ අද වර්තමාන ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරනවා. එයාට කිසිම රැස්වීමකට සම්බන්ධ කරගත්තේ නැහැ. ඒ නිසා එයා මේක ගැන දන්නේ නැහැ කියලා. හොඳයි, ඒක හොඳ කතාවක්. එදා කරපු ව්‍යවස්ථාවේ සිදුරු වලින් ව්‍යවස්ථාවේ තියෙන සිදුරු වලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකක් හරි පෙරදරියකින් රටේ දැන් ජනාධිපති වෙලා ඉවරයි. එහෙනම් අපි එතුමාට කියනවා, අපිට එතුමා සමග ගැටලුවක් නැහැ. අපි එතුමාට කියනවා ඔන්න දැන් අවස්ථාව තියෙනවා අර එදා කරපු ප්‍රකාශයට උත්තර හොයලා විසඳුම් දෙන්න. මේ නඩේ හොයන්න, මහමල කරු හොයන්න. ඒකක්වත් කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි දුටුවා රාජපක්ෂ පාලනය තුල, ගෝඨාභය පාලනය තුල උද්දච්ච විදිහට හැසිරුණා. පුදුමාකාර බලයක්, 69 ලක්ෂයක් 3/2 බලයක්. ඒ සියල්ල තියාගෙන අපි ගිය වසරේ පාස්කු වසර 3 සැමරුවා. මොකද සිද්ධ වුනේ? අද රටෙත් ඉන්න බැරි තත්ත්වයට ගෝඨාභයට පත් වුණා. ඒක තා මහා පුදුමාකාර බලය. ඒගොල්ලෝ හිතනවා නම් හමුදා බලය, පොලිස් බලය, නීති බලය තියාගෙන රජකම් කරන්න කිසිදාක බෑ. මේ ලෝකයේ තියෙනවා ඒ පුදුමාකාර බලයක්. ඒ මිනිස් බලයට බලා දේව බලය ශක්තිමත් කියන එක අපිට පේන්න තියෙනවා. එදා පහුගිය අරගල භූමිය පුදුමාකාර විදියට මම අහගෙන මේ ඊයේ පෙරේදා SBD සානායක ඇමතිවරයා කියනවා, එයා කිව්වලු ගෝඨාභයට සර් ගහලා පන්නම ඕකලව. එහෙමයි කතා කරේ. ඒ තරම් බින්දුර දාලා ජනතාවට ඒගොල්ලෝ හසුරවන්න බැලුවේ. හැබැයි ගෝඨාභය එහෙම කරනවා. සුදුබෑන් සංස්කෘතියේ පියා අවසානයේ එයාටත් එයාගේ හමුදාව පාලනය කරන්න බැරි තත්ත්වර අපි දැක්කා. හැබැයි කිසිම ලේවැගිරීමක් නැහැ. ඒක තමයි දේව හස්තය. දෙවන වහන්සේගේ සැලැස්ම. අතිබලයක් සහිත උද්ගලෙක් රටින් පැනලා ගියා. හැංගුණා. සහෝදරයෝ සීසීකට හැංගුණා රට ඇතුලේ. එහෙනම් දැන් ඒ සියල්ලම දේශ බලංශයට පුරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිතනවා නම් එවැනි විදිහට ඒ අධ්‍යක්ෂකින් සමග අලුත් ක්‍රමයකට රට පාලනය කරලා මේ බලය කියන එක රැකගන්න. එහෙනම් මේ වෙන්නේ ඕකම තමයි. ඉන්දා මහත්තයෝ අර කලින් නීතිච්ච මහත්තයා කිව්වා වගේ නිකන් ටින්ගිරි ඇඟේ ගා ගන්න එපා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. දැන් ඔබතුමාට පුදුමාකාර බලයක් ලැබිලා තියෙනවා. දෙන්න දඬුවම්.
එහෙම දුන්නොත් නැවතත් ඔබතුමාට මේ රටේ බලය හරියාකාරව කරන්න පුළුවන්. අපිට බේනවා ඔබතුමා ආර්ථිකය විසඳන්න හදනවා, හැම පැත්තම විසඳන්න හදනවානේ. එහෙනම් මේ වෙච්ච අසාධාරණ උදව් කරන්න. ඒ ජනාධිපති කොමිෂන් වාර්තාට ගෙලි දක්වන්න. අවශ්‍ය දඬුවම් පමුණවන්න. ඒකක්වත් නොකර නීතිය බල 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 හිර කරන්නට එනවා නම් ඒව කවදාවත් කරන්නට බෑ. ඒක තමයි අපිට කියන්න දෙන මූලික දේ. ඒ වගේම එයා ආණ්ඩුවේ මට මතකයි හරින් ෆොනඩ් මන් දන්නේ නැහැ දැන් මේ දවස්වල පේන්නත් නැහැ. එයා කරුණු හතක් දෙනවා ජනාධිපතිවරයාට ඒ ආණ්ඩුවට එනකොට. රංජන් රාමනායක නිදහස් කිරීම ඇතුළු පාස්කු වාර්තා. ඉතින් දැන් කොහේ ඉතුරු කතා ටික? පුළුවන් නම් ගිහිල්ලා ජනාධිපතිතුමා හම්බෙලා මේ ටික විසඳවන්න. එයාටත් බලයක් නැහැ. එහෙම නැත්නම් එයා බයයි. ඒ නිසා අපි කියනවා ජනාධිපති රණවීර වික්‍රමසිංහ මේ වෙලාවේ අනවශ්‍ය බලයක් තබා ගන්නට උත්සාහ කරන්නට එපා. තමන්ගේ බලය රැක ගන්නට උත්සාහ කරන්නට එපා. ඔබතුමා බොහොම අපි අහලා දිනවා ක්ලීන් මෑන් කියලා ඒ දවස්වල. ඉතින් ඒ දේ පෙන්වන්න අපිට. කතෝලික සභාවේ කොන්දපණ නැති ඉඩේරේ. ඒ ඉඩේරත් අපිට ඉහිවිලද කිව්වා මේ සටනේ එයා දිගටම ඉන්නවා කිසිදු දේශපාලකයෙක් විශ්වාස කරන්නේ නැහැ කියන එක. ඉතින් ඒ නිසා උන්වහන්සේ එහෙම කතා කරනකොට උන්වහන්සේ අපේ ජයග්‍රහණයක් පහුගිය දවස්වල සිරිසේන ජනාධිපතිවරයාට ලැබුණු නඩු තීන්දුව. ඒතර ඊයේ සිරිසේන උන් නැහැ යනවා මහනුවර දළදා වහන්සේ වඳින්නට. ඒ ගිහිල්ලා එනකොට මාධ්‍යවේදීන් ප්‍රශ්න වගේක් අහනවා. දැන් කොහොමද වන්දිච්චක ගෙවනවද? කාදින් උන්වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරලා තිනවා. එතකොට සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා කියනවා එයා නඩුකාරයද? එයා මේ පාප් වහන්සේ කෙනෙක් තරඟයට පත් වෙන්න පුළුවන් ඉන්න කදිනවලට අමතන විදිය අපි ආගමික නායකකට අපි බොහොම ගරු සම්පන්නව කතා කරනවා. එයා නඩුකාරයද? ඉතින් ඒ වගේ මෝඩ පාලකයෝ තමයි මේ රටට පහළ වුණේ එදා ඉඳලා. නූගත් පාලකයෝ. එයාගේ නූගත් බව එයා ඊයේ තරම් පෙන්නවා. රටේ ඉන්න ප්‍රධාන ආගමික පුරවැසියට එයා. ඕකයි මේක තත්ත්වය. මිනි මරන්න උදව් කරලා ඇස් දෙක වහන් ඉඳලා ලේ තවරගෙන දැන් යනවා දළදා වහන්සේ වදින්න. ඉතින් ඕක තමයි මේ රටේ සත්‍ය තත්ත්වය. ඉතින් අපි එයාටත් කියනවා දඬුවම තව මදි, තවත් ඉස්සරහට එයාට දඬුවම් ලැබෙයි කියන විශ්වාසය අපි ළඟ තියෙනවා. මම මිනිස් ජීවිත 272ක් ඒ විනාශ කරලා ඒ මහා පවුල් 500කට වැඩි ප්‍රමාණයක් මානසික වට්ටලා විනාශ කරලා ඒ මහමළු කරුවන් නිදැල්ලේ ඉන්න මොහොතක අද දවසේ මීගමුවෙන් කටුව පිටියෙන් කොළඹ කොච්චි කඩේට එන ආගමනේ ප්‍රධාන දේව වාක්‍ය වන්නේ දෙකවංශාවලියේ 7 සිට 7.14 වෙනි කොටස මම පොඩ්ඩක් කියන්න. මාගේ නාමයේ දරණ මාගේ සෙනග බගයපත්වි යාඥා කර මා සොයා තමන්ගේ නපුරු මාර්ග අතහැරියොත් මම ස්වර්ගයේ සිට ඒ අසා ඔවුන්ට පව් සමාවකට ඔවුන්ගේ සෙනග ඔවුන්ගේ දේශයට සිත සලසන්නෙමි. මෙයයි අද රාත්‍රියේ හෙට උදෑසනත් ඒ දේව වාක්‍යය. ඉතින් මේක තමයි සුදෝ ජපමාලය රැගෙන අද රාත්‍රියේ ගමන් කරන මේ මහා ධාර්මික පෙරහැර. අපි ඉල්ලා සිටිනවා කටුව පිටේ දෙන්න පුළුවන් අය කටුව පිටේ දෙන්න. මිගමුකොළ පාරේ ගමන් කරන්න ඉන්න අය ඒහා සම්බන්ධ වෙන්න. හෙට දවසෙත් ආගම් ජාති ભેදකින් තොරව ඒ මහා මිනිස් දන් වලට අත තියන්න. ඒක තමයි ඒ පන පිටින් මහා පොළොව යටට වල දැමු ඒ ජනතාවට කරන්න පුළුවන් යුක්තිය. ඒ පන පිටින් ඇද දැමු ඒ ලේ මේ රට පුරා ගමන් කරනවා. ඒ ගමන් කරපු ලේ තමයි පසුගිය වසරේ අරගලය තුල ගාලමෝදුවරෙන් පන්නල රාජපසුම් දොට්ට දැම්මේ. එයයි බලය. ඒ නිසා ඒ මියගිය සියලුම ප්‍රාණ පරිත්‍යාගරුන්ට ඒ මොක් සම්පන්තිය ප්‍රාර්ථනා කරමින් මහණියන් වෙනවා ස්තුතියි.
හෙටට අවුරුදු 4ක් පිරෙන මේ මහා ඛේද වාචකය අපේ ඒ වින්දිතයන් වෙනුවෙන් නිරන්තරයෙන්ම හඬක් නගමින් ඔවුන්ගේ දුක වේදනාව සංවේදී වෙමින් ඔවුන් වෙනුවෙන් මේ නගන හඬ අවසානය දක්වා ජයග්‍රහණය දක්වා රැගෙන යනවායි කියන එක ප්‍රකාශ කරමින් ඒ පොරොන්දුව දෙමින් මේ කරන්නා වූ අරගලය සාර්ථක වේවායි කියන ප්‍රාර්ථනාවෙන් මම නිහඬ වෙනවා ස්තුතියි।